ි පුංචිකාලයේේ TVවගේ ගොඩක් ලස්සන කාටුන් විකාශය වනාාමත්කද. ඉවනම් ඇත්තටම මතක් වෙදදිත් අසයි. එ නිසාම ගවිෂකයා අපි හිතුවා අනුව දැශකය අගයි දන් දෙදස් දහයි වගේ වෙනකම් TVීව එකේ ගිය ලස්සනම ලස්සන කාටුන් දාහයක විස්තර ඔයා ලට අරගෙන එන්න. ඉතින් වාලබා අපේ යුටියුම් චැනලිකට සාදරෙන් පිළිගන්නවා. එහෙනම් අපි අපි ගවිදියකටයමු. ආකහික. ගිරි පුර ඇත්තු හැම දෙයක්ම වගේ ගල් සහල් ලීවයෙන් හැදුන සතුන්ගේ හම්වලෙන් හපු ඇඳුම් අදින ගල්යුගය ජීවත්වන පවුල් දෙක් ගැන තමයි මේ කාටුන් එකේ තියෙන්නේෙ. දෙදස් හය දෙදස් හතවාගේ කා දෙකත් සිරස්ටීවේක. සතිය දෙනවල හවස තමයි මේ කාටුන් එක විකාශය වුණේ. ද ෆලින්ස්ටෝන්ස් තමයි මේකාටුන් එක ඉග්‍රීසින් හම ඔන්න කැමති කෙනෙක්ඉන් නම් ඉග්‍රී කාටුන් ිකක් බලන්න පුලුවන්. මොකද සිංහරයෙන් විකාශය වන කොටස් කිහිපයක් වුණාට ඉංග්‍රීසි කාටුන් එක සීසන් හයක්ම තියනවා. අංක දෙක වලස්මාමා අනුව දැශකේ අගත් ජාතික රෝපවාහිනිය තමයි, වලස් මාම කාටුන් එක විකාශය වනේ ඔෆිස් එකක වැඩකරන වලස්මාමයි, ගෙදර ඉන්නයාගේ හාමිනෙයි වලස්මාමගේ පුතයි තමයි මේ කාටුන් එක ඉන්න. කොටස් පහලවක් තියන මේ කාටුන් එක ජාතික රෝප්වාහිනයේ යුටබ් ජනලකින් ලේසින්ම හොයාගන්න පුළුවන්. ද බෑරිෆැමලි තමයි මේ කාටුන් එකේ ඉංග්‍රේසි නම. අංකතුන දඟයා. ඩඟයෝ අදත්මකොක් හරි වැරැද්ද්ද දන්න. සෙනස්රාදම උදට අපි බලාගෙන හිටිය මේ පචන්ටි කහෙනකක්. හෙම නේද කිය දෙයක් කනකරගන්න නැති දංඟයයි එයාටම හරිියන්න යාළුව ටිකයි වටේ තමයි මේ කාටුන්නක තියෙන්නේ. දංගයගෙන් ඉතින් වැඩිපුරම කරදර වුණේ අසල් වැසි වල්සන් මා මට තමයි. ඒකාල ඇත්තරම දංඟයක් කරපු වැඩ අපේ අතිනොත් පොඩ්ඩ පොඩ්ඩ ඩාම් ඩම් වන වැඩ සමයි එහෙමනේද. අංක හතර. රෝසිආච්චි දංග සහ දක්ෂල අමයි ටිකකුයි රෝසිආච්චේ ඒ බ්‍රහම්සියයි තමයි මේ කතාව ප්‍රදාශර්තිය. සි අචි කියාන්නේ රහස් පරීක්ෂිකක්. ඒ බ්‍රහම්සිී අයි ලමයි ටිකයි පොවිස්ශරාලහමී තමයි එයාට උදව කරන්නේ ස්වර්ණවාහිනය මේ කාටුුණ එක විකාශය වෙන කාල මේක ළමයි අතර ගොඩක්ෂනප්‍රිය වුණා. අංක පහගලි ඩක්ලින්. ංචිකාල දෙම අතරමං වෙලා තාරම්මෙක් ළඟටපු හන්ස පැටියෙක් තමයි මේ කාටුන් එකේ ප්‍රධාන ශරිතය. මෙයාකි නම කලු! කලුගෙබික්‍රම ගැන තමයි කාටුන් එකේ තියෙන්නේ. කලුටු දව් කරන්නේ එයාගේ ගොවිපලේ යාලු. දෙදස් අටේදි විතර ස්වාර්ණවාහිනේ තමයි කාටුන් එක විකාශය වුණේ. Theඩventures of්‍යියගලි ඩක්ලින් තමයි මේ කාටුන් එකේ ඉංග්‍රසි නම. අංකහය? ංචි මයාකාරයෝ මේ කතාව විකාශය වුණේ සිරස TVව එකේ. මායා ඉගෙනගන්න කරුණාවන්ත මායාකාරයෙක් ළඟටාව ඩෙක්ට තමයි මේ කාටුන් එකේ ප්‍රධන්න ශරිතය. මයාකාරය තමයි සුදුසීය. ඩවසක් ඩෙක්ටාතින් මමායාාවක් වැරදිලා බහිරවයවතුන්දිනෙක් නිර්මාණය වෙනවා. මේ හතර දෙෙනට සුදුසීය මායාබල්ලය දුන්නට පස්සේ මෙයාල කරන වික්‍රම තමයි මේ කාටුන් නිකේ තියෙන්නේ. ආංකහත! ෆරක්ලන්. ලින් කියන්නන්නේ පුන්සිි ඉඩි පැන්සේ යායට තවත් කැලේ යාලෝ ගොඩක් කින්නවා ෆ්‍රන්ටලීන්ගේ කතාව තමයි මේ කාටුන් එක තියෙන්නේ මේ කාටුන් එක විකාශය වුණෙත් ස්වාර්ණ වාහිනිය තමයි අංකාට හයිලෑන්ඩ දුෂ්ට නපුරු පාලකයේ ගෙන් අහිංසක ජනතාව බේරගන්න වීරෙක් තමයි හයිලෑන්ඩ කියලා කියන්නේ මේ කාටුන් එක විකාශය වුණේ ජාතිකර ූපවාහින. හිතින් නවාලට තාමත් මේ කතාව යටුබ එකේ හවාගන්න පුුවන්.

සසර් කියන්නේ කෞද්ධ කියලා ඉතින් අපි හැමෝම දන්වනේ ඉතින් ජුලිය සීසර් හැම පැත්තෙන්ම තියෙන රටවල් ආක්‍රමණය කරලා ගෝල් දේශත් ආක්‍රමණය කරලා හැබැයි අර තරම ශක්තිමත් සීසරට ගෝල් දේශය පප්ප ගම අල්ලගන්න පැරිවෙන්වා පප්ප ගමේ තමයි සූර පප්ා ජිම් පප්පා ඇතුළු පප්පල ඔක්කොම ජීවත් වුණේ සීසර්ල් පප්ප ගම යටත් කරගන්න හදන විදි තමයි කාටුන් එකේ තියන්නේ චිත්‍ර කතා මාලාවක් පදනම් කරගෙන තමයි මේ කාටුන් එක හැදලා තියන්නේ මෙචර් කාලයක් ලංකාව විශය කාටුන් වලින් ගොඩක්ම ජනප්‍රිය වුණ කාටු එකක් වෙතියට සූර පප්පා හඳුන්වන්න පුළුවන්. අංක දහය ටිංටිං දහම් පාසල් කියන්න එක කකුලක් දොරයින් එලියතියාගැෙන අනිත් කකුළ දොරන් ඇතුළ තියාගෙනන්නේද අපි මේක බැලුවේ පස්ස කාලික සිරසටීව එක සතතිය දවස්වල හබසත් මේ කාටුන් එක විකාශය කලා ටිංටිං කියන මාධ්‍යවාර්තාකරවා මුණ දෙන වික්‍රම තමයි මේ කාටුන් එකේ තිබුණ ස්නෝවයි කැපටන් හැඩක් හාචාර්ර කැල්කූලස් වගේ තවත් චරිත ටීන්ටිං එක හිටියා. හජ් කියන ශිල්පයාගේත් චිත්‍ර කතාපදනම් කරගෙන තමයි මේ හාටුන්නිිකත් නිර්මාණය වෙන්නේ. ඇතට මේ කාටුන්වල නම ඇහෙදෙත් අපි පොඩි කාලට යනවා ඒ තරම් ලසනයි අපිට මඟ හැල්ල තියෙන තවත් මේ වගේ ලසන් කාටුන් තියෙනවා නම් හැමෝටම දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නම් හවගේම අපේ වීඩිය එක හොඳයි නම් යාළු අතර විඩියෝ එක ශ්‍රයා කරන්න කියලා අපි ආදරෙන් නිලනවා මොකද අපිට එක ගෝඩක් ලොකූ දව්ක්. එහෙනනම් තවත් ලසන වීඩිය එකක් අරගෙන ආයත්ව ලව හමුවෙන්නම්ඔල් හැමෝටම සම දවසක්